ලංකාවේ වනජීී සංරක්ෂණ ආකඥා පනතා අනුව කිසි සේත්ම මෙවැනි සංකඛ්‍යාවක් විදේශ රටපනෑන කිරීම නීතිමය හැකියාවක් නෑ. දෙවනුව කියන්න ඕනේ ඇම්හේක බොරු හේතුවක් දා ලහු අපනයිනේ කිරීමට උත්සහ කළත් මුදලට අපනෑනය කිරීමේ හැකියාවක්නෑ අපේ පනතානු අපි වනජීවී වෙළදාම සිදු නොකරන බවට අත් සංකල්ල තින වගම පේ පනත්වොලේ දක් කල තියෙන ඒකන්දා මේක විදේශ විනිමය ගේන මාවතක් නෙමයිකි ල අපි තේරුම්ගන්න ඕන දෙවනුව කියන්න ඕනේ මේවනවිට හීන රජ. පවා ප්‍රකාශ කරල ති නවා මේවැනි යාාවලික උන් යොමුවෙලා නෑ කිය ැ අපි දැනගන්න ලැබල ති නො පොල් සංවර් අධිකාරයට සම්බන්ධ එක්තරා නිලධාරියෙක්ගේ බිරිඳක් මැදිහත් වෙලා මේ කටියුත්ත පිටිපස්ස ඉන්නවා කියන කාරණය විශේෂෙන්ම කියන්න ඕනේ දැනට අපේ විමර්ෂණ අනුව පෙනී ගිහිල්ල තියෙන්නේ විශේෂයෙන් මේ සතුන් රැගෙනයන්නේ චීනය පවතිනවා මේ සතුන් පනිින් ඉදදිම රිලවා පණපිටින් ඉදදි මොලයාආරයට ගන්න විශේෂ හාරයක් සකසන ක්‍රමවේදයක් අපි දැනට දැනගැ ලැිල. ක්‍රමවේදයට අනුකූලව මේ සතුන් පනපිටින් සිද්ධිම මොල හරයට ගැනීම සඳහා ගෙනන එක අනික් පැත්තට අපිට හිතන්න පුළුවන් මෙතරම් සංඛ්‍යාවක් ඇමරිකාවෙන් පව ඉල්ලීම් ලැිලකිර මාධ්‍ය පල වෙලා න ඒ සල්ල සැලකිල්ල ගනිත අපි හිතන්න පුළුවන් අනවිටඩ තාම් සමාන විව්යක් මේ සත්තුන් ෙතිය නිද විද්‍යාගාරෝල අවසාන පර්ේෂණය සඳහා මේ සතුන් යොදාගන්නවා කියෙන කාරණ. මේ කටයුතු දෙකම මං හිතන්නේ අපිට ආවේනික සතෙක් මේක සිදු නොකළ යුතු බවතම අපේ අදහස අනික් පැත්තට අපි කියන්න ඕේ කොයි මොහතක අපි කියන්න සූදානම් නෑ ඇත්තටම මේක මේ අපේ ගොවියන්ට වෙනහානිය සාධාර්ණී කරණය කරන්න. ඒ සඳහා අවශ්‍ය කරන විද්‍යාත්මකසා ප්‍රාගක විසඳුම අපිසතුව තියනවා අපි ඒවා ප්‍රකාශයට පත් කලත්ති නවා මහිතන ඒවා භූමයේ අතර්ථයක් කල්ලා ගවියන් බේර ගැනීමත් එ සේ වැදගත් අනික් පැත්තට අවසා නසෙන් අපිට කියන්න තියෙන්නේ පගාහානි ගැන කතා කරන ලංකාබේ ලොකුම වගානය කරපු පුද්ගලයා තමයි මෑතකාල ගෝටාබේ රජ පක්ෂ ජනාධීපතිවරයා එහමන තුමව තමයිඉසල්ම වග හනි වලට අපනාය කරනවන. න කළ ුත්ත කියෙලාල අපි විශවාස කනය වගේ අපි ශ්වාස කරන අනික් පැත්තට අපිට කලින් අපේ මානවී මේරටේ බිහිවෙන්න කලින් ිහිවෙච්ච රිලව් අපන අයිනය කිරීම තීරණය ගන්න අයව. අපනයිනය කිරීම ඉතාම යහපත් මොකද අපි දන්නෝ දශ කීපයයක් තිස්සේ උන් පාලන තන්ත්‍ර වලදී ඔවන් මේ රට්ට කරපු කිසිද. යහපතක් නෑ ඉන් අර මොයයාහරයට ගැනීම